ඔබත් මාමයි බ්‍රෙක්ෆස්ට් පාට්නර් කරගෙන මාමයි බ්‍රෙක්ෆස්ට් ක්‍රියාන්විතයට එක්වන්න. දැන් අද වෙනකොට අපි මෙට්‍රික් ටොන් 70,000කට ආසන්න ප්‍රමාණයක් අපි වී මිලදී අරගෙන තියෙනවා. මගේ බලාපොරොත්තුව තමයි වී මෙට්‍රික් ටොන් 102ක් මේ කන්නේදී මිලදී ගන්න. මේ වී මිලදී ගැනීම නවත්තන්න මහා පරිමාණ වී මෝල් හිමියන් සමහර රාජ්‍ය බැංකුත් බැදිහත් වුණා. අපි මේ මිලදී ගැනීම නවත්තන්න කනගාටුවෙන් උනත් කියන්න ඕනේ. හාල් මිල පාලනය කරන්න නම් එක්කෝ රජයේ සතුව වී සංචිතයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් පිටරටින් හාල් ගේන්න ඕනේ. මේ රටේ තියෙන මාෆියාව කඩන්න බෑ මේ දෙක කරන්නේ නැතුව. මම කෘෂිකර්ම ඇමතිවරයා හැටියට වී ආනයනය කරනවට මම කැමති නැහැ. හැබැයි මේ මාෆියා එක කඩන්න නම් එක්කෝ වී අලෙවි මණ්ඩලයට වී තියෙන්න ඕනේ. එහෙම නැත්නම් රටින් හාල් ගේන්න ඕනේ. එහෙම නැත්නම් මේ හතර දෙනෙක් විසින් තමයි මේ රටේ මිල පාලනය කරන්නේ. බිත්තර මිල පාලනය කරන්නේ කීප දෙනෙක්? මේ සියල්ල පාලනය කරන්නේ යම් ඒකාධිකාරියක් විසින්. ඒ නිසා මේ ඒකාධිකාරිය කඩන්න නම් වී අලෙවි මණ්ඩල සතුව සංචිත තියෙන්න ඕනේ. සමහර රාජ්‍ය බැංකු කැබිනට් මණ්ඩලය අනුමත කරලත් වී අලෙවි මණ්ඩලයට මුදල් දෙන්නේ නැහැ. හැබැයි වී මෝල් හිමියන්ට බිලියන ගණන් සල්ලි දීලා තියෙනවා. ඒ නිසා මේ මොන අභියෝගාවත් අපි මේ කන්නේ මෙට්‍රික් ටොන් 102ක් අපි ළඟ තියාගන්නවා. මේ මෙට්‍රික් ටොන් 102 අපි තියාගන්නවයි කියලා කියන්නේ අපිට පැහැදිලිව වී මිල පාලනය කරගන්න පුළුවන්. අපි පහුගේ යල කන්නේ ගත්ත වී ටික ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ අපි වෙළඳපොළට දැම්මා. අපි ඒ හාල් අපි ගත්තේ මෙට්‍රික් ටොන් 70,000යි. අපි මේ 70,000 දෙසැම්බර් පළවෙනිදා වෙනකම් අපි සතොසට සම්පකාරවලට නිකුත් කරා. ඔබ බලන්න දෙසැම්බර් පළවෙනිදා වෙනකන් හාල් මිල කීයද කියලා 95යි. වී අලෙවි මණ්ඩලයේ අවසාන වී ටික ඉවරුන දවසේ ඉඳලා වී මිල ඉස්සුවා. ඔබ බලන්න වී මිල ඉස්සුනේ කවද්ද 100 ගානට කියලා අපි ළඟ සංචිත නැති වෙච්ච දවසේ ඉඳලා. ඒ නිසා මේ කන්නේදී වී මෝල් හිමියන්ට ඕනේ දේ කරන්න බෑ. අපි ළඟ සංචිත තියෙනවා. අපි රටේ මිල පාලනය ගන්නවා පාරිභෝගිකයන්ට අසාධාරණයක් නොවෙන්නත් ගොවියන්ට අසාධාරණයක් නොවෙන්න. www.headlinenews.lk බලමු ඉදිරියට.